And now, live at 7. ආයුබෝවන් ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 7 සමගින් ඔබ එකතු වන්නේ මම මුදිත විජේසුන්දර මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි බෞද්ධ ජනතාව වෙසක් පොහොය සැදැහැසිතින් සමරයි වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් පිරිසකට නිදහස රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බව අගමැති කියයි. LTTE සමාජිකයන් සිව් දෙනෙකුට ඉන්දියාවේදී සිරදඬුවම්. රක්ෂිතවල කුණු කඳු 54ක් හේතුවෙන් වන අලින්ට අවදානමක්. ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ අසිරිමත් සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර 15ක පොහෝ දිනය ආදායි. ස්වර්ණවාහිනියත් මහනුවර ශ්‍රී නාථදේවාල භූමිය කේන්ද්‍ර කොට ගනිමින් පින්කම් රසක් දියත් කරන්නට කටයුතු කළා. තුසිත දෙව්ලොවින් නික්මුණු බෝසතාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව යන පංච මහා විලෝකනයන් දැක කිඹුල්වත් පුර ලුම්බිනිසල් උයනේදී මෙලොව උප්පත්ති ලැබුවේ අදවන් වෙසක් පුන් පොහො දිනකදී. මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක් සහ පැවිදි රුවක් යන සතර පෙර නිමිති දැකීමෙන් ගිහිගෙය කලකිරී පැවිදි වූ සිදුහත් කුමරු අදවන් වෙසක් පුන් පොහො දිනකදීම ඇසතු බෝධි මූලයේදී ලෞතුරා බුද්ධත්වයට පත් වුණා. බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුපියාණන් වහන්සේ ඥාතීන්ගේ මානීය දුරු කිරීම සඳහා යමා මහ පෙළහර පැයවේද අදවන් වෙසක් පුන් පොහො දිනකදී. බුද්ධත්වයෙන් 8 වැනි වර්ෂයේදී මණි අක්කිත නාරජුගේ ආරාධනයෙන් බුදුපියාණන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණියට වැඩම කළේද අදවන් පුන් පොහො දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. ලෝ වැස්සන්ගේ හිතසුව පිණිස 45 වසක් සද්ධර්මය දේශනා කළ බුදුපියාණන් වහන්සේ උපවත්තන සල් උයනේදී පිරිනුවන් පා වදාළේද අදවන් වෙසක් පුන් පොහු දිනකදී. ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන්ද වෙසක් පුන් පොහු දිනය ශ්‍රී ලාංකිකයන්ට වඩාත් වැදගත් වනවා. ඒ විජය කුමාරයා ප්‍රමුඛ 700ක් පිරිස මෙරටට පැමිණීම මෙන්ම දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කළේද වෙසක් පුන් පොහු දිනකදී වීමයි. බුදු තෙමගුල සිහි කරමින් ලෝපුරා බෞද්ධහින් අද ආගමික වත් පිළිවෙත් වලට යොමු වී සිටිනවා. ස්වර්ණවාහිනී අමාදහර පොහෝ දින වැඩසටහන අද පැවැත්වුණේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට නාථදේවාල විහාර පරිශ්‍රයේදී. එහිදී ධර්ම දේශනා, අමාදහර දම්සභා මණ්ඩපය, යුගාශන කාව්‍යමය ධර්ම දේශනාව ඇතුළු ආගමික වැඩසටහන් රසක් ක්‍රියාත්මක වුණා. තිලෝකුරු බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් තෙමගුල සිහිපත් කෙරෙන අද දිනේ දිවයිනේ බොහෝ විහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධාන වී තිබුණා. ඒ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සඳහා මුල් තැන ලබා දෙමින් වෙසක් පුන් පොහු දිනේ නිමිත්තෙන් ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් දිවිනේ බොහෝ විහෙර විහාරස්ථානවල අද ආගමික වැඩසටහන් පැවැත්වුණා. සෑම විහාරස්ථානයක්ම පෙහෙවත් සමාදන් වූ උවස උවසියන්ගෙන් පිරිගොස් තිබෙනවා. සම්බුදු පියාණන් වහන්සේගේ වාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවද අද සැදැහැවතුන්ගෙන් පිරි පැවතියා. දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට දෙස් විදෙස් සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණ සිටියේ මෙලෙසින්. සදහවතුන් විශාල පිරිසක් අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේද වැඳපුදා ගැනීමට පැමිණ සිටියා. බුදු පහසින් ආශිර්වාද ලැබූ මුතියංගනය මෙන්ම කළුතර බෝසමිඳුන් වන්දනා කිරීමට සදහවතුන් විශාල පිරිසක් පැමිණියා. මේ අතර වෙසක් පුන් පොහො දිනය වෙනුවෙන් දිවිනපුරා වෙසක් සැරසිලිද නිර්මාණය කර තිබෙනවා. දිවිනපුරා වෙසක් තොරණ, පහන් කූඩු,
வீதி சரசிலி தன்சல் சக சதேகி சந்தர்ஷனது பெயத்தினுவா. ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதா அது பம்பலப்பிட்டிய சிறி வஜ்ராராம விஹாரஸ்தானேட்ட கியா. எதி பின்கம் கிஹிப்பியகிட்ட எகத்துவான்னடாத் ஏ மகதா அமதக்க கலே நே. பம்பலப்பிட்டிய சிறி வஜ்ராராம விஹாரஸ்தானே பிரதி சம்ஸ்கரணேக்கரணலது தர்மசாலாவ அது சங்க சது கெருணா. ஏ ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதாகே பிரதானத்வேன். அப்போத்வி வதால அதிபூஜ்ய நாரத ஹிமிகே நமின் தர்மசாலாவ நம் கருத்து வெனவா. பொருந்துவாக இட்டுக்கரமின் நவ தர்ம மண்டபியாக் விஹாரஸ்தானே வித பூஜாக்கள் ஜனாதிபதித்துமா ஏ பெவதி தர்மதேசனாவது ஸ்ரவணே கலா. பாகிஸ்தானே சிட்டு மெரிட்டு வெடம கருவனலது சர்வாஞ்ச தாத்தோன் வகான்சே நமக் அது கொலம்பு ஹுணுப்பிட்டிய கங்காராமே சிட்டு அரளியக மந்திரே வித வெடம கருவனு லபுவா. சர்வாஞ்ச தாத்தோன் வகான்சே நம பிலிகனு லபுவே அக்ராமாத்தி ரணில் விக்ரமசிங்க மாதா விசின். பாகிஸ்தானே தக்ஷிரா நூறு சிட்டு வெடம கருவனலது சர்வாஞ்ச தாத்தோன் வகான்சே அது கொலம்பு ஹுணுப்பிட்டிய கங்காராமே சிட்டு பெரஹருக்கின் அரளியக மந்திரே வித வெடம கலா. எயிதி தாத்தூன் வகான்சே பிலிகனு லபுவே அக்ரமாத்திய ரணில் விக்ரமசிங்க மகதா விசின். மே அவஸ்தாவட மெதி அமைதிவரும் அத்துலு சிதேவத்துன் பிரிசாக் எக்கு சிடியா. எக்சத் ஜாதிக பாக்ஷியே நாயக அக்ராமாத்திய ரணில் விக்ரமசிங்க மகதா விசேஷ நிவேதனையாக் நிகுத் கொட்டதி பெனவா. ஏ பாக்ஷியே பிரதி சங்விதான கட்டித்து சம்பந்தேன் இதிரேதி கண்ணா தீந்து தீரணக்கிஹிப்பியாக் சம்பந்தவாய். அக்ராமாத்தியவரையா நிகுத்கல நிவேதனையை தெக்வென்னே எக்ஸ ஜாதிக பாக்ஷியே பிரதி சம்ஸ்கரண சஹா பிரதி சங்விதான கிரியாவளிய அவசன்னமிதி பவாய். ரோன் விஜயவர்தன கமிட்டு வார்த்தாவே சந்தான் யோஜனா கிரியாத்மக கிரீமட்டு பாக்ஷியே பிரதிபத்திமிய தீந்துவக் கினேத் யாத்தர் இட்டாதால வியவஸ்தா சன்சோதனை கிரீமட பீவரகன்னாபவ அக்ரமாத்தியவரையா பவசனவா. எமென்ம பக்ஷே பிரதி சங்விதான கிரியாவளிய விவேச்சனேட சஹா உபஹாசேட லக்கரன்னோ சிட்ன பவத் ஓன் கிசிவகு பசுகிய மெதிவர்ணவலதி எக்ஸ ஜாதிக பக்ஷே வெனுவென் வெஹசுனு அய நோவன பவத் எம நிவேதனே சந்தான். பசுகிய பலத்பால மெதிவர்ணேதி லபாதுன் பணவீடிய நிவரதிவ ஹந்துனாகின பக்ஷ வியூஹேத்துல வினஸ்கம் கலபவ அகமதிவரையா பவசனவா. எமகின் பெஹதிலிவ பிரதர்ஷனே கலே ஜனதா அபிலாஷன் அனுவ பிரதி சங்விதானே விஹிமட ஹேக்கி நம்யஷீலி சஹ ஜனதா ஹிதகாமி எக்கம தேசபாலன பக்ஷய எக்ஸ ஜாதிக பக்ஷேவன பவது அக்ரமாத்தியவரையா நிகுத்கல நிவேதனே சந்தான். பக்ஷே சக்திமத் கீரிம சந்தா அழுத்தின் எக்வு தருணு முகுனு நியோஜநாயகா உபநாயக சமக எக்வ நவ ஜாவேக்கின் கட்டித்து கருணு எதி பவது ரணில் விக்ரமசிங்க மகதா பவசனவா. பக்ஷே ஜயகிரஹி கமன தௌதுருட்ட சக்திமத் கீரிம சந்தா நியோஜநாயகவரையா வித நவ வகைக்கையும் ரசக் பெவரீமட கிரியாக்கரண பவ இம நிவேதனே தெக்வினோ. எமென்ம பக்ஷே கட்டித்து விதிமத் கிரீம சதா விஷயபார லேகம் சஹ சககார லேகம் தனுத்துருக்கிஹி பேக்த ஸ்தாபித கிரீமட பலாபுருத்துவனாத்தர் சேம பார்லிமெண்ட் மந்திரிவரேக்கு வெதம நிச்சித வகைக்கையும் பெவரீமட அபேக்ஷாக்கரண பவது அக்ரமாத்தியவரே அனைக்குத்கிற நிவேதனே சந்தான். தவத் புவத் ரசக் சவிஸ்தராத்மகோ தக்கிமு மே விராமேன் அனதுருவ. தன்சல் பெவத்வி யுத்தே கெசேது ரக்ஷிதமல குணு கந்து பணஸ் ஹத்ரக் ஹேத்வென் வன அலிண்ட அவதானமாக. வெசக் புன் பொஹோ தினே நிமித்தின் பந்தனாகாரகத்துவ சிட்டி ரந்திபியன் ஹாரசிய திஸ் தெதினெக்ட அது நிதஹச லபுனா. ஏ ஜனாதிபதி பொது சமாவை அட்டுதே. வெசக் புரு பசுலுசுவக் புகுதினி நிமித்தின் ஜனாதிபதி புது சமாவையாட்டதே வெளிக்கட கால்லு பூஸ் மடக்கலப்பு எத்துலு பந்தனாகார ரசக சிறக்கருவான் ஹாரசிய திஸ் திதினிக்கு நிதாஸ் கேருணா. பந்தனாகார குமசாரிஸ் துஷார உப்பதினி மகத பெவசுவே சுலு வெரதி சந்தா பந்தனாகார கதக்கர சிட்டி சிறக்கருவான் ஹாரசிய திஸ் திதினிக்குட எலிச நிதாஸ் ஹிமி உபவாய். நிதாஸ் லபு சிறக்கருவான் அத்திர காந்தாவன் சிவதினுக்கு வனவா. கிசி விதாத் நிதாஸ் லபுவன் அத்தனின் விசித்தும் தினுக்கு வினத் வெரதி சந்தா நெவத பந்தனாகார கதக்கன்னு பவது பந்தனாகார குமசாரிஸ் வரையா பிரகாஷ் கலா.
ඉටමතරව සුළු වැඩි සඳහා බන්ධනාගාර ගත කර සිටින වයස අවුරුදු 70ට වැඩි සිරකරුවන්ට වසරකට දින 7 බැගින් දඬුවම් කාලය අඩු කිරීමටද ජනාධිපති පොදු සමාව යටතේ කටයුතු කර තිබෙනවා. එමෙන්ම පොහොය දිනේ නිමිත්තෙන් එම රැඳවියන්ට පනවා ඇති දඬු මුදල් අහෝසි කිරීමටත් පියවර ගත්තා. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හිටපු ජනාධිපතිවරයාත් වෙසක් දිනේ වෙනුවෙන් නිකුත් කළ පණිවිඩ කිහිපයක් දැසටයි දැන් අප අවධානය යොමු කරන්නේ. බුදුන් වහන්සේගේ අනන්ත වූ ගුණ සමුදාය මෙනෙහි කරන පින්බර වෙසක් සමයේ ලෝවැසි බෞද්ධීන්ට උතුම් වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනම්. ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පොදු අරමුණ වූයේ මිනිසකු වසලයෙකු හෝ ශ්‍රේෂ්ඨයෙකු වන්නේ උපතනුව නොව ඔහුගේම ක්‍රියාවන් මත බවයි. ඒ ඔස්සේ සියලු මිනිස් වර්ගයා එක රැහැනකින් යාකෙරෙන සහජීවනයේ අනුප්‍රාණය ලබා ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍යතුමා පවසන්නේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය තුළ අප කොතෙක් දුරට ගමන් කරමින් සිටින්නේ දයන්න සිතා බැලීමට අද දිනය කදිම අවස්ථාවක් බවයි. යහපත් සමාජයක් ගොඩනැංවීම සඳහා දුෂ්කරතා මැද්දේ රජයක් ලෙස කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යතුමා පෙන්වා දෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරන්නේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරකින සදාචාර සම්පන්න සමාජයක් යථාර්ථයක් බවට පත් කිරීම සෑම පුරවැසියෙකුගේම අපේක්ෂාව බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ අතීතයේ සිටම රටත් ජනතාවත් නොඑක් අභියෝගයන්ට මුහුණ දී ඇති බවයි. එම අභියෝග හමුවේ නොසලී සිටීමට හා ජයග්‍රහණය ලබා ගැනීමට බුදුදහමෙන් අප ලබාගත් ශක්තිය හේතු වූ බව හිටපු ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. වෙසක් උත්සවය වෙනුවෙන් මෙවරත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දන්සැල් සංවිධාන කර තිබුණා. දන්සැල් පැවැත්වීමේදී සැලකිලිමත් විය යුතු නිර්ණායක කිහිපයක් සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා අදහස් පළ කළා. වෙසක් පොහොය වෙනුවෙන් මෙවරද දිවයිනපුරා දන්සැල් රැසක් ක්‍රියාත්මක අතර ඉන් දන්සැල් 2625ක් ලියාපදිංචිව තිබෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් නිමල් කොටවෙලගෙදර මහතා පැවසුවේ නිසි පරිදි දන්සැල් පැවැත්වීම සඳහා නිර්ණායක හයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. ඒ අනුව දන්සැල් පැවැත්වීමේදී ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරිවරයාගේ දැනුවත් වීම මත කළ යුතු වනවා. දන්සැල් වලට ආධාර එකතු කිරීමේදී ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ සහ ග්‍රාම නිලධාරිවරයාගේ නිර්දේශ ලබා ගැනීම අනිවාර්ය අතර දන්සැල් පැවැත්වීමේදී මහජනතාව පීඩාවට පත් නොවන ලෙස හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගත යුතුයි. සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ආහාර පාන පිළියෙල කිරීමද තවත් නිර්ණායකයක්. දන්සැල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කළ යුතු වනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතයෙන් තොරව කටයුතු කිරීමද ඊට ඇතුළත්. එම නිර්ණායකවලට අනුව සැදැහැ සිතින් හා ආචාරශීලීව කටයුතු කළ යුතුයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද හිටියේ තංගල්ලේ. එහිදීද විශේෂ වෙසක් පින්කම් කිහිපයක් ක්‍රියාත්මක වුණා. තංගල්ල කාල්ටන් නිවසේ පූදා වැඩසටහන අද පැවැත්වුණේ 175 වෙනි වරටයි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට මන්ත්‍රීවරුන් ඇතුළු සදහැවතුන් පිරිසක් එක්ව සිටියා. පොළොන්නරුවේදී සිදු කළ කැණීමකදී දාගැඹක සහ ප්‍රතිමා කිහිපයක නටබුන් හමු වී තිබෙනවා. මේවා පොළොන්නරු යුගයට අයත් ඒවා ලෙස සැලකෙන බවයි පුරාවිද්‍යා නිලධාරීන් පැවසුවේ. පොළොන්නරුව 28 කනුව ප්‍රදේශයේ පුරාවිද්‍යා රක්ෂිතයේ කරන ලද කැණීමවලින් දාගැඹක සහ ප්‍රතිමා කිහිපයක අවශේෂ හමු වී තිබෙනවා. පොළොන්නරු යුගයට අයත් බව සැලකෙන හිටි පිළිම දෙකක්, බෝසත් පිළිමයක්, ඉපැරණි දාගැබක්, සඳකඩ පහනක්, මුරගල්, වාමන රූප, කොරවක් ගල් එම කැණීම් වලින් සොයාගත්තා. එලෙස හමු වූ ප්‍රතිමාවල උස ප්‍රමාණය අඩි 10ත් 15ත් අතර විය හැකි බවට විශ්වාස කෙරෙනවා. පුරාවිද්‍යා නිලධාරීන් පැවසුවේ මේ භූමිය පැරණි විහාර භූමියක් වන්නට ඇති බවට සැක කරන බවයි. මාස දෙකකට පමණ ඉහතදී එම භූමියේ කැණීම් ආරම්භ කෙරෙනු අතර තවදුරටත් කැණීම් සිදුවනවා. අපි අලිත් සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නයි. පළාත් සභා මැතිවරණය කල්යෑමේ අවධානමක්.
රක්ෂිතවල කුණු කඳු 54ක් හේතුවෙන් වන අලින්ට අවදානමක්. This is Live at 7. චෝදනා කීපයක් පදනම් කරගනිමින් LTTE සමාජිකින් සිව් දෙනෙකු වරදකරුවන් කර තිබෙනවා. ඒ ඉන්දියා අධිකරණයක් මගින්. LTTE සමාජිකෙන් හතර දිනකට ඊයේ තමිල්නාඩු ප්‍රාන්ත අධිකරණයක් සිරඳ නුවම් නියම කර තිබෙනවා. ඒ LTTE සංවිධානය යලි බලවත් කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටීමට වරදකරුවන් වීමෙන්. 2014 වසරේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේශ්වරම් හිදී ඔවුන් අත්අඩංගුවටගෙන තිබුණා. ශ්‍රී ලංකාවට රහසිගතව අවිසැපීමට සැලසුම් කිරීම සහ සයිනයිඩ් කරල් එක්රෙස් කිරීම මොවුන්ට එරෙහිව ගුණ කර තිබූ චෝදනායි. ඉදිරි දින කිහිපය තුළදීත් දැඩි වර්ෂාපතනයක් තද සුළං තත්ත්වයක් සමගින් අකුණු තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම දැනට නිකුත් කර ඇති නායාමේ අවධානම් තත්ත්වයද ඉදිරියටත් ක්‍රියාත්මක වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. දිවයිනට බස්නාහිරින් සහ නිරතදිග වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වර්ෂාපතනය හා තද සුළං සමග අකුණු ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. පවතින වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබූ නායෑම් අනතුරු අඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, ඇලපාත, කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. ගෙවිගිය පෑ 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ඇදහැලුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ හැටන් සහ ලබුගම යන ප්‍රදේශවලටයි. දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. අධික වේගෙන් ධාවනය කළ යතුරුපැදියක් පුද්ගලයෙකුගේ ගැටි අනතුරක් සිදුව තිබෙනවා. ඒ බිබිල ප්‍රදේශයේදී. බිබිල දෙස ධාවනය වූ යතුරුපැදියක් ඒ රාත්‍රී පදිකමාරුව මතින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටුණා. ඒ බිබිල මොනරාගල මාර්ගයේ බකිනිගහවෙල ප්‍රදේශයේදී. තුවාල ලැබූ පදිකයා මැඩගම දිසාරෝහලට ඇතුළත් කෙරුණා. පොලිසිය පැවසුවේ යතුරුපැදිකරුගේ අධික වේගය හේතුවෙන් මෙමානතුර සිදුවී ඇති බවයි. මාර්ග නීති පිළිපදමින් පාලනය කරගත හැකි වේගයෙන් රිය පෙදවීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බව අප යළිත් රියදුරන්ට සිහිපත් කරනවා. පළත් සභා මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් තවමත් තීරණය වී නැහැ. මේ නිසා පළත් සභා මැතිවරණය කල්යාමේ අවදානමක් පවතින්නේද යන පිළිබඳව අපි විමසා බැලුවා. පළත් සභා තුනක නිලකාලය දැනටමත් අවසන් වී ඇති අතර එළඹෙන සැප්තැම්බර් මාසයේදී තවත් පළත් සභා තුනක නිලකාලය අවසන් වීමට නියමිතයි. කෙසේ වෙතත් පළත් සභා මැතිවරණය පැවැත්වෙන නිශ්චිත කාලයක් තවමත් තීරණය වී නැහැ. ඒත් දැනට අවධානය යොමු තිබෙන්නේ 2017 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධිත පනත අනුව මැතිවරණය පැවැත්වීමටයි. එම පනතට අනුව සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය 3-2 බහුතරයකින් සම්මත කරගත යුතුයි. සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මසක් ඇතුළත ඒ කළ යුතු අතර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය මාර්තු මස 6 දිනයි. ඒ අනුව 3-2 බහුතරයෙන් සම්මත කර ගැනීමේ කාලය දැනට අවසන් වී ඇති හෙයින් එහි ඉදිරි පියවර වන්නේ සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සමාලෝචන කමිටුවක් පත් කිරීමයි. කෙසේ වුවද පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීම හේතුවෙන් අදාළ කමිටුව පත් කිරීමද පමා වී ඇති අතර ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමද කල්යෑමේ අවධානමක් මතුව තිබෙනවා. මේක තමයි ඩීලිමිටේ කියන රිපෝට් එක. අප්‍රේල තිවර වෙන්න යනවා. පාර්ලිමේන්තුවත් කරලා දාලා අපට කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් මේ ඡන්දය පරක්කුලා වැඩි කියන එක සම්බන්ධයෙන් ජනමතයක් ඇති කිරීම අවශ්‍යයි. කො ඡන්ද ක්‍රම වෙනස් කරලා පරණ ක්‍රමයට යන්න, නැත්නම් 50-50 වෙනස් කරන්න, නැත්නම් මේකම කරන්න, නැත්නම් සමාලෝචනය කරන්න. ওই විකල්ප හතරෙන් එකක් කළා ජනතාවගේ ඡන්දයිතිය දෙන්න. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වනාලි ගහණයට බලපෑම් එල්ලවුණු අවස්ථා සම්බන්ධයෙන් පහුගිය කාලවකවානුවේදී අපට නිරන්තරයෙන්ම තොරතුරු වාර්තා වුණා.
මේ වෙද්දි රක්ෂිත ආශ්‍රිත ප්‍රදේශවලටත් අවිධිමත් ලෙස කසල බැහැර කිරීම හේතුවෙන් වනාලි ගහණයට බලපෑම් එල්ලවන බවට අපට තොරතුරු වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි මේ විදිහට විමසා බැලුවා. ගොඩබිම වෙසෙන විශාලතම සීරපායි සත්වයා වන අලියතුන් අපේ රටේ සබා දහමට එක් කරන්නේ අපූර්වත්වයක්. හැබැයි ඒ අපූර්වත්වය මේ වන විට ක්‍රමයෙන් අහිමිව යෑමේ අවධානමකට මුහුණ දී සිටිනවා. ඊට හේතුව තමයි අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම්. ලෝ වෙසෙන අලියතුන් අතර ආසියාතික අලියතුන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒත් අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හා මිනිස් ක්‍රියාකාරකම් නිසා එම වනාලි මේ වන විට ජීවත්වීමේ අර්බුදයකට මුහුණ දී සිටිනවා. වන ගහනය අඩුවීම්, අලි මිනිස් ගැටුම් වර්ධනය වීම සහ දළ සඳහා ඇතුන් ඝාතනය කිරීම ඊට හේතුවයි. ඒ අතරින් වනාලි ගැවසෙන රක්ෂිත ප්‍රදේශ රැසක් ආශ්‍රිතව කෙරෙන අවිධිමත් කසල බැහැර කිරීම මේ වන විට අලි ඇතුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වී තිබෙනවා. දිවයිනේ රක්ෂිත ප්‍රදේශ 54කට මේ වන විට මෙලෙස කසල බැහැර කිරීම සිදු කෙරෙනවා. අවිධිමත්ව සහ අක්‍රමවත්ව සිදු කෙරෙන මේ කසල බැහැර කිරීම නිසා ඒවා ආහාරයට ගන්න අලි ඇතුන් පත්ව සිටින්නේ දැඩි තර්ජනයකටයි. මේ අම්පාර, දීගවාපිය, පල්ලකාඩු රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව කසල බැහැර කරන ස්ථානයේ වන අලි ගැවසෙන අයුරේ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා සහ නගර සභා 14ක කසල මේ ස්ථානයට බැහැර කෙරෙනවා. බුද්ධංගල අභයභූමිය හා කුමන ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව සැරිසරන වනාලි හා ඇතුන් මේ වන විට මේ කසල ආහාරයට ගැනීමට හුරු ඇති අතර කසල අජීර්ණය වීමෙන් අලි ඇතුන් 6 දිනක පමණ මියගොස් තිබෙනවා. දඹුල්ල මහනගර සභාවෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් කසල බැහැර කරන දිගම්පත හා රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව දක්නට ලැබෙන්නේද මෙවැනිම තත්ත්වයක්. කන්තලේ සූර්යපුර නවය කනුව ප්‍රදේශයේද කසල ආහාරයට ගන්නා වන අලින්ගේ පාරාදීසයක් බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වයත් සමග අලියතුන්ගේ මරණ අනුපාතයේද ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට පියවර නොගත හොත් එය අලියතුන්ගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බවයි. මේ ස්ථාන 54 ආශ්‍රිතව අලියතුන් 500කට ආසන්න ප්‍රමාණයක් කසල ආහාරයට ගැනීමේ නිරත වෙලා තියෙනවා. මේක ඉතාම හානිකර තත්ත්වයක්. දැනට ගණන් බල්ලා තියෙන විදිහට වසර 10ක කාලවකවානුව තුළදී අලියතුන් වසරකට මීගිය ප්‍රමාණය 200ක් පමණ වුණේ. අද වන විට ඒක 280 දක්වා වර්ධනීය තත්ත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ වර්ධනීය තත්ත්වයකට පරිවර්තනය වෙන්න එක පැත්තකින් මේ කසල රැඳවුම් රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව පවත්වගෙන යාම ඉතාම දරුණු ලෙස ඉතාම හානිකර ලෙස බලපාලා තියෙනවා. විදෙස් පුවත් වෙත අවධානය යොමු කරන්නයි අපි දැන් සූදානම් වන්නේ. ලොවම කෙටියෙන් යෙමනේ සනා අගනුවර හවුති කැරලිකරුවන් ඉලක්ක කර සෞදි අරාබියානු හමුදා ඊයේ රාත්‍රී දෙවන්ත ප්‍රහාරයක් එල්ල කළා. සෞදි රූපවාහිනී නාලිකාවක් වාර්තා කළේ එම ප්‍රහාරයෙන් සටන්කාමින් 50 දෙනෙකු පමණ මියගිය බවයි. ඊට හවුති කැරලි ප්‍රධානීන් 2 දෙනෙකුද ඇතුළත්. දකුණු දිග සෞදි අරාබියේ ජසාන් පළාතට හවුති කැරලිකරුවන් පසුගිය සතියේ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළා. නමුත් ඉන් බරපතල හානියක් නොවූ බව සෞදි මාධ්‍ය වාර්තා කර තිබුණා. ක්‍රිකට් නිලවරණය පවත්වන තෙක් අතුරු කමිටුවක් පත්කොට තිබෙනවා. කෙසේ වෙතත් නිලවරණය පවත්වන දිනයක් තවමත් නිශ්චිත ලෙස ප්‍රකාශයට පත්කොට නැහැ. අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැතුනේ 2016 වසරේ ජනවාරි 3 වෙනිදායි. ඒ වසර ගණනාවක් පැවති අතුරු කමිටු පාලනයට තිත දබමින්. එහිදී තිලංග සුමතිපාල මහතාගේ සභාපති ධුරයෙන් යුත් නිලධාරී මණ්ඩලය තීරී පත්වුණේ නිශාන්ත රණතුංග මහතාගේ කණ්ඩායම පරාජය කරමින්. නිශාන්ත රණතුංග පාර්ශවයෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාද උපසභාපති ධුරයක් සඳහා තරඟ වැදුණා. පසුගිය වසර 2ක කාලය තුලදී ක්‍රිකට් මෙන්ම පරිපාලන අර්බුද කිහිපයකට මැදිව ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන් කරද්දී උපසභාපති ධුරය සඳහා තීරීපත් වූ ජයන්ත ධර්මදාස මහතා එම තනතුරින් ඉවත් වීමද කැපී පෙනුණා. එහෙත් මේ වසරේදී නිදහස් කුසලාන තරඟාවලිය සංවිධානය කිරීම මෙන්ම එළඹෙන ලෝක කුසලාන එක්දින තරඟාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කළා. ඒ අතරට චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් කිරීමට වත්මන් පරිපාලනය කටයුතු කිරීමද විශේෂත්වයක්. කෙසේ වෙතත් ක්‍රීඩා පනතට අනුව වසර 2කට වරක් පැවැත්විය යුතු ක්‍රිකට් නිලවරණය ලැබෙන මාස 19 වෙනිදා පැවැත්වීමට සැලසුම් කළා. නමුත් නිලවරණ කමිටුව පත් කිරීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව මෙම නිලවරණය කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගත්තා. ඒ මහසභා රැස්වීමකදී පත් කළ යුතු ක්‍රිකට් නිලවරණ කමිටුව ක්‍රිකට් විධායක කමිටුවෙන් පත් කිරීම හේතුවෙන්
පසුව ක්‍රීඩා අමාත්‍යවරයා තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ක්‍රිකට් නිලධාරි මණ්ඩලය අන්තර්පාලන කමිටුවක් ලෙස පත් කළේ යළි ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් තාවකාලිකවයි. ඒ අනුව විශේෂ මහසභා රැස්වීමක් හඳවා ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත් කර ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා. යලිත් ඔබ අප මුණ ගැහෙන්නේ රාත්‍රී 10:30ට live at 10:30 තුලින්. ඔබට සුබ රාත්‍රියක්.